ඒකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. ප්‍රියා, පොඩි මාමලාගේ ගෙදරින් හොඳ කෙසල් ගෙඩි දෙක තුනක් ගෙනාවන මං ලස්සන්ට උඹට බෙදලා දෙනවා. ඒ ගෙදර කොයි වෙලෙත් කෙනක් ඉදිලා තියෙනවා. මං අරන් එන්නම්. දැන් කන්න පුළුවන් එව්වා. වාෂා කිරිබත මේසෙ උඩ කෙසල් කොලේට දමා තැව්වාය. රෝස පාට කැකුළු කිරිබත කෙසල් කොලේ උඩ තබද්දි ලස්සනය. ඔයත් ආවනම් රත්තරන්, මං කැකුළු හාල් සීරු 10ක විතර කිරිබතක් හදනවා. දෙනෙත් දෙමී යද්දි වාෂා සිතුවාය, පුතා නැත්නම් මං ඔයාට කතා කරලා, පුතාගෙන නොකිය ඔයාට කතා කරන්න බෑ. දවසක කතා කරන්නේ ඒ සියල්ල කියන්නට පුළුවන් දාකටය. හදවත ඉවසන ඉවසිල්ල වාෂාටද සිතා ගන්නට නොහැක. බලමු රත්තරන්, ඇය එහෙම හිත හදාගත්තාය. අමාරුම දෛවයා කරපින්නාගෙන යන ගෑනු හැම විටම දෙවියන්ට ඉඩ දෙන්නේ ඒ තරම්ම ජීවිතය අමාරු නිසාය. ඒ දෙවියන් කරන දෙයක් නැත. ජීවිතවල දුක හැමමය. කෝලිකුට ඇවරියම්ම පොඩි නැන්ද දුන්නා. ලෝභ නැති ගෑණියෙක්. පොඩි නැන්දගේ papu හොඳයි. මූණ දැක්කම හරි සිරියාවයි. වාෂා කීවාය, කොයි නැන්දගේ හැටියයි ධනේ. එක නැන්ද කෙනෙක් ගැසූ පහරවල්වල කැලල තවම ධනෙහිසි ඇත. ඇය තමාව ඇදගෙන ගියේ කොන්කීට් දැමූ මිදුල දිගේය. ඇයි කෙල්ලේ? කෙල්ලගේ මූයෙන් සුසුමක් පිටවද්දි ප්‍රියංවදා ඇසුවාය, අපේ නැන්ද මට ගහලා ඇදන් ගිය හැටි මතක් වුණා. එයාට ඒවා දවසක විඳවන්න වෙයි. මං එහෙම පතන්නේ නෑ ප්‍රියා. මට දවසක් හරි කන්න දුන්න කෙනානේ. ප්‍රියංවදාට වාෂා ගැන පුදුම නැත. ඇයි මේ ජීවිතේ දුඩු පුදුමාකාරම කෙල්ල වර්ෂාය. හොඳ කෝලි කුට්ටු ගානට ඉදිලා. කෝලි කුට්ටු අමුයෙන් කන්නටද බැරිය. වැඩිපුර ඉදී තිබිද්දී කන්නට බැරිය. වර්ෂා සුදු පිගානක් ගත්තාය. ඊට පසු කෙසෙල් කොලේ උඩ ඒ පිගාන මොණින් අතර නවා තිබ්බාය. ඒ ඇයි කෙල්ලේ? හිටපංකෝ. වර්ෂා පිගානේ තරමටම කෙසෙල් දැල්ලෙන් රවුමක් කැපුවාය. පසුව පිගානගෙන ඒ උඩ කෙසෙල් දැල්ල තිබ්බාය. ප්‍රියංවදා දැස් උරට කළාය. ලස්සනයි එහෙම. කෙල්ල තමාට ආදරේ කරන්නට උගන්නන බව ප්‍රියංවදා දනී. එහෙම උගන්නන කෙල්ල ආදරේ කරද්දී කොයිතරම් ලස්සනට ආදරේ කරන්නට ඇද්දයි ප්‍රියංවදා දනී. විමුක්තිගේ papuක් හෙලවෙන්නේ නැත්නම් පුදුමය. වාෂා කිරිබත් ටික ලස්සනට කැපුවාය. කිරිබත් කපද්දි ඕනාවට වඩා ලොකුවට කපන්නට හොඳ නැත. පොඩියට කපන්නත් හොඳ නැත. දැන් ප්‍රියා, මෙහෙම ලස්සනට කෑලි තුනක් අරන් තියෙනවා. ගානට ගන්න ඕන. තාම උණු නිසා කැඩෙන්න බලනවා. හරි. වාෂා ලස්සනට කිරිබත් කෑලි තුන තිබ්බාය. කොළපාට කෙල් කොලේ උඩ තබද්දි ලස්සනය. පුදුම තරම් ලස්සනය. මාරයි කෙල්ලේ. දැන් පැත්තකින් මෙහෙම කට්ට සම්බෝල බෙදෙනවා.
ගොඩක් දාන්න නරකයි. රතු කොළ සුදු. දැන් මේ පැත්තෙන් සීනි සම්බෝල බෙදෙනවා. ෂා. දැන් මෙහෙම කෙසල් ටික අරන් ගෙඩියක් කඩලා තියෙනවා. එහෙම ලස්සන නෑ ප්‍රියා. කෙසල් ගෙඩි තුනක් එකට කපන්න ඕන. කපලා තමා තියන්න ඕන. අරම තිබ්බම ලස්සන නෑ නේද? කට්ලට් තුනකුත් තිබ්බන වැඩේ කොට. කට්ලට් බැන්දම කවා ගන්න බැරුව ඈ. ප්‍රියංවද ඈ කිව් ආකාරයට වාෂාට සිනා ගියාය. කුමාරපියා කිව් ඈ. හරි හරි ගිහින් ඇඳගනි. දීලා අනිත් අතට එන්නේ නැතුව ටිකක් කතා කර කර ඉඳලා වරින්. කෙල්ලේ උඹට පින්. ඔය ඉතින් උඹට කවදරි හරියන්නේ නැත්නම් පත්තිනි දේවිලා දේවාලේ නෑ. පත්තිනි අම්මා තනි වෙච්ච එකේ කොහොම පිහිට වෙන්නද ප්‍රියා? වාෂා කීවේ එඹදු කතාවකි. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.